ரத்து கட்ட பணிந்துட்டு பெற පොදුජන පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරයෙක් හැටියට ඔබතුමා මේ දවස්වල සතුටින්ද දුකින්ද ඉන්නේ? මම කොහොමද සතුටින් ඉන්නේ? අපිට වාර්තා වුණා පොදුජන පෙරමුණ නියෝජනය කරන පසුපෙලේ මන්ත්‍රීවරු උන්නම් මේ දවස්වල ඉතාමත් කනගාටුවෙන් සිත්ඇවුලෙන් ඉන්නේ කියන කාරණාව. ඔබතුමාට එහෙම දුකක් සිත්ඇවුලක් නැද්ද? මම වාර්තා වෙලත් නැහැ දුකක් කනගාටුවක් එන්න හේතුවක් වෙයි කියලා මං හිතන්නේ. හේතු කියනවායි කියලා මං හිතන්නේත් නැහැ. මාත් සතුටින් ඉන්නවා. පොහොට්ටුව නියෝජනය කරන ඇතම් මන්ත්‍රීවරු සිත්ඇවුලෙන් ඉන්නේ මේ රජයේ වරප්‍රසාද උන්ට ලැබුන්නේ නැහැ, තනතුරු ලැබුන්නේ නැහැ කියන කාරණාව. ඒත් එක්කම තමයි මේ අනිත් පක්ෂ ජනාධිපති අපේක්ෂකයා ඉදිරිපත් කළා තියෙනවා. තමන්ගේ අපේක්ෂකයා ඉදිරිපත් කළේ නැහැ කියන කාරණාවත් එක්ක පොහොට්ටුවේ යම් කණ්ඩායමක් දුකෙන් කනගාටුවෙන් ඉන්නවා කියන කාරණාව තමයි තවදුරටත් අපිට වාර්තා වුණේ. තනතුරු ගැන කතා කරලා වැඩක් නැහැ මෙතන. මේ තව මාස දෙකකින් අපි ජනාධිපති මැතිවරණයකට යනවා. අපි ඇත්ති වෙනකන් පෞද්ගලිකව මම ඇත්ති වෙනකන් අමාත්‍යංශ දරලා අමාත්‍යංශ නවයක් මම දරලා තියෙනවා. එක වෙලාවේ අමාත්‍යංශ හතරක් එක නියෝජ්‍ය ඇමතිකමුන් දරලා තියෙනවා. එහෙනම් මට මන්ත්‍රීවරුන්ට මේ ඊළඟ පියවර මොකක්ද කියන එක පිළිබඳ ගැටලුවක් ඇති. ඒ අය පක්ෂය කරේ විශ්වාසයක් තියාගෙන පක්ෂ තීන්දුව ගැන බලාගෙන ඉන්නවා. අපි කොහොමටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැටියට ඒ කාලේ ඉන්න කාලේ, ඒ වගේම ඊට පස්සේ පොදුජන එක්සත් පෙරමුණ හැටියට ඉන්න කාලේ අපි අපේ අපේක්ෂකයා මේ අවසානයේ තමයි අපි තීන්දුව කරන්නේ. දැන් ඔය ගෝඨාභය වුණත් අපේක්ෂකයා හැටියට නම් කරේ අන්තිම මොහොතනේ. ඒක අපි හිතන්නේ මේ අපේ මේ සාර්ථක අවසන් මොහොතේ ජනාධිපති අපේක්ෂකයා ඉදිරිපත් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නේ පක්ෂයේ තුල ජනාධිපති අපේක්ෂකයෙකු තෝරා ගැනීමේ අපහසුතාවය නිසාද? තෝරගන්න බැරි අපහසුතාවත් ඇතැම් විට තියෙනවා, ඇතැම් විට නැහැ. ඉතින් ඒක පක්ෂයකට එහෙමනේ. කොහොමටත් ජනාධිපති අපේක්ෂකයා වගේ එකක් ගත්තම ඒක බැරෑරුන් තීරණයක්. ඒකෙදී රාජපක්ෂ කෙනෙක් දානවාද, රාජපක්ෂලාටියක් පස්සට කියලා වෙන කෙනෙක් දානවාද, එහෙම නැත්නම් දැන් අපි වැඩ කරගෙන යන ජනාධිපති රනිල් ක්‍රමසිංහ මැතිතුමාට අපි උදව් කරනවාද කියන එක පිළිබඳව අපි තීන්දුවක් ගන්න ඕන. ඔය කාරණා තුරනේ තියෙන්නේ. ජනාධිපතිවරණයට තව පොඩි කාලයයි ඉන්නේ. ඔය කියන විදියට ගම්මට්ටමේ ජනාධිපති අපේක්ෂකයෙක් නැතුව ඔබතුමාලට ගිහිල්ලා වැඩ ආරම්භ කරන්න පුළුවන්ද? එහෙම ගැටලුවක් නැද්ද? ලංකාව පුරාම අතිවිශාල ඉතිහාසයේ කවදාවත් අපි නොතිබු විදියට හැම ආසනයකම ආසන පක්ෂ සම්මේලනයක් යන්න සූදානම් වෙනවා. අපි ගම් වලින් බස් වලින් සෙනඟ ගේනවා, වෑන් වලින් සෙනඟ ගේනවා, වැකි තැනකට ගේනවා, ශික ශාලාවක තියෙනවා, අපි මූලස්ථානයෙන් කතිකෝ යනවා. ඒ වගේ බොහෝම සස්ත්‍රීක ඒ ආසනේ පුරාම පෝස්ටර්ස් ගහනවා, දැන්නින් ගහනවා. අපේ පාක්ෂික අතට පෞද්ගලිකව අපි ඉන්විටේෂන් එකක් දෙනවා එකට එන්න කියලා. එහෙම ඉතිහාසේ කවදාවත් තිබ්බ නැති විදිහේ තාම ශක්තිමත් විශාල සංදර්ශනාත්මක ආසන සම්මේලනයක් තියෙනවා. ඒක තියන්නේ ඇත්තටම ජනාධිපති මැතිවරණයේ පළවෙනි ආසන රැලිය හැටියට. අපිට ප්‍රමාණයක් නෙමෙයි, අපි අනිත් අයට වඩා ඉස්සරහයි. අපි අනිත් අයට වඩා ඉස්සරහින් ඉන්නේ. දැන් අපි තා සාර්ථක පක්ෂ සම්මේලනයක් තිබ්බා, තා සාර්ථක මැතිදිනයක් තිබ්බා, දැන් ඉතා සාර්ථක ආසන සම්මේලන තිබීම වැඩපිළිවෙලට අපි බොහොම ලයිලහියේ සූදානම් වෙනවා. ඔබතුමාලා දීර්ඝ කාලයක් ඔය ජනාධිපති අපේක්ෂකයා ගැන සාකච්ඡා කරලා ඇතිනේ. ඉඟියක්වත් දීලා නැද්ද මෙන්න මේ කෙනා දාන්නේ කියන කාරණාව කියලා? ඉතින් කාටවත් බෑ. ඒක පක්ෂේ තීන්දුවක් ගන්න ඕන. ඒක ඉඳගෙන අපි තීන්දුවක් ගන්න එක එක්කෙනාගේ අදහස් මතවාද ඇති. ඒක පක්ෂ මතේ වෙන්නේ නැහැ. පක්ෂයක තුල ඇබිලන් තීන්දුවක් ගන්න ඕන. ඉඟි බිඟි බෑ. අපි දැක්ක පක්ෂේ නියෝජනය කරන ඇතම් ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරු පවා කියලා තිබුණා රනිල් වික්‍රමසිංහ මහතා නැවත ජනාධිපතිවරණයට ඉදිරිපත් උනේ ඔවුන්ගේ සහයෝගය දෙන්න බලාපොරොත්තු වුණා කියන කාරණාව. පක්ෂයේ තුල මත දෙකක් තියෙනවා කියලා ඔබතුමා පිළිගන්නවා? එක්කෙනෙක් මත එහෙම යයිද කියන්නේ. ඉතින් අයිතියක් තියෙනවනේ. ඉතින් ඒ මත ප්‍රකාශ කිරීම වරදක් නෙවෙයි. විවිධ අදහස් ඇති. ඒවා ඉතින් සාකච්ඡා කරලා බහුතරයේ කැමැත්ත අනුව අපි අපේක්ෂක නම් කරගන්න. විවිධ අදහස් කිව්වේ යම් මත ගැටුම් කියන එකද ඔබතුමා කිව්වේ? මත ගැටුමක් නැත්තම් පක්ෂයක් නෙවෙයි. පක්ෂයක් ඉස්සරහට යන්නේ මත ගැටුම් එක්ක තමයි. ඔබතුමාට විශ්වාසයෙන් කියන්න පුළුවන්ද ඉදිරි ජනාධිපතිවරණයේදී පොදුජන පෙරමුණ ජයග්‍රහණය කිරීමට වැඩි අවස්ථාවක් තියෙනවා කියන කාරණාව? අපි දකින විදිහට සමග ජන බලවේගය එකතන තියෙනවා. JVP එක බොහොම වේගෙන් පහළට යනවා. මේ අනිත් සියලුම පක්ෂවලට තියෙන 2-3 ඡන්ද ප්‍රතිශතයක්. යතර 28-29-30 වගේ ඉඳගෙන ඉස්සරහට වේගෙන් වැඩෙන්නේ අපේ පක්ෂේ විතරයි. ඔබතුමාට අර කොළඹ තරුපහේ හෝටලයකදී ජනල් දොරවල් වහගෙන කරපු සාකච්ඡාවට ඔබතුමා
මාට ආරාධනාවක් ලැබුණාද? ලැබුණාද නැද්ද කියන එක මම ඔයාට කියන්න කැමති නෑ. මම ගියේ නෑ හැබැයි. ඔබතුමාට ආරාධනාව ලැබුණෙත් නෑ, ගියෙත් නෑ. එහෙමද? ඒක මම ඔයාට කියන්නේ නෑ. ඒ පිළිබඳව මගේ අදහස් මම ඔයාට කියන්නේ නෑ. එහෙම කියන්න බැරි සාකච්ඡාවක්ද තිබුණේ? ඒක පක්ෂේ කාරණයක් නේ. හින්දා ඒක ඔයාට කියන්නේ නෑ. ඒ කියන්නේ රාසිගත සාකච්ඡාවක් තිබුණා කියන කාරණාව ඔබතුමා දන්නවා. කියන්නෙත් නෑ ඔයාට. මම මොකටද ඒක? එහෙම පක්ෂේ අද අභ්‍යන්තර කටයුතු කර. කියන්න පුළුවන් දේවල් අපි මාධ්‍යයට කියනවා. කියන්න පුළුවන් දේවල් රටට කියනවා. කියන්න බැරි දේවල් අපි කියන්නේ ඇතුළේ. ඉතින් අපි මොනතරම් දේවල් තියෙනවද නොකියන ඒවා. මාධ්‍යවේදීන් හැටියට මේ කාරණාව අපිට වාර්තා වුණා. අපි නැවතත් ඔබතුමාගෙන් අහන්නේ මේම සාකච්ඡාවකට ඔබතුමාත් ගියාද නැද්ද කියන කාරණාව විතරයි. මමත් මතක තියාගන්න. මේ වාර්තාව ගැන මමත් තියා හිතේ තියාගන්න. මතක කරන්න අයිතිය තියෙනවා. හැබැයි අපිට ඕනේම විතරයි අපි කියන්නේ. අනිත් ඒවා කියන්නේ නැහැ. පක්ෂයක් ඇතුළේ අභ්‍යන්තර කාරණා. පක්ෂයේ අභ්‍යන්තර කාරණා සාකච්ඡා කරලා තුවක් ගත්තම ඒ තීන්දුව තමයි එළියට. එහෙම නැත්නම් ඒක පක්ෂයක් නෙවෙයි. පිදිසානායක කියන මන්ත්‍රීවරේ අපි දැක්කා පහුගිය කාලයේ පුරාවටම මැතිවරණේ ලං වෙනකොට විවිධ මාතෘකා මවන චරිතයක් වුණා. මොකද විරුද්ධ පක්ෂයේ සිටින මන්ත්‍රීවරු සමග සාකච්ඡා කරලා ඔවුන් එකතු කර ගැනීමේ ප්‍රධාන තැන හිටියේ ඔබතුමා කියන කාරණාව තමයි වාර්තා වුණේ. මේ පාරත් එහෙම ප්ලෑන් එකක් තියෙනවද ඔබතුමාගේ? දැනටත් මම හිතන්නේ පක්ෂයක් හැටියට අපෙන් ගිය සීළු දෙනා අපි එකතු කරගන්න උත්සාහ කරන්න ඕන. ඒ මොකද ඒක ඒ අයටත් ඉතාම වටිනවා, ඒක අපිටත් වටිනවා. ඒ වගේම තමයි වාමේ දේශප්‍රේමී වාමට බර ලිබරල් ආර්ථිකයක් ගැන විශ්වාසය තියෙන කණ්ඩායම් පක්ෂ අපි පුළුවන් තරම් අපේ ගොඩට එකතු කර ගැනීම මේ වෙලාවේ තමයි වැදගත්. එහෙනම් අපින් ගියා කියලා දැන් විපක්ෂයේ ඉන්නවා කියලා අපේ ජාතික රැස්වෙන් ඇවිල්ලා අපට විරුද්ධව ගිහලා විපක්ෂයේ ඉතියි කියලා ඕවා තේරම අමතක කරලා මේ සියලු දෙනා ආපහු අපි එකතු කරගන්න පුළුවන්ද කියලා බලන්න ඕන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඔය කැඩිච්ච කෑලි දෙක තුනම අපිට එකතු කරගන්න පුළුවන්ද කියලා සම සමාජ කොමියුනිස්ට් පක්ෂ වාසුලවගේ තපව අපට වීරවංශලා ගම්මන් පිළලා නැවත අපිට එකතු කරගන්න උත්සාහ කරන්න ඕන. රතු කට්ට පණින්නට පෙර ජාත්‍යන්තර කීර්තියට පත් ලංකාවේ විශාලතම සතරුහල සුවන පෙට්කියා සතරුහල හතරවන පටුමග නාගොඩ කළුතර ශාකා කළු අමෝදර අලුත්ගම සහ ශ්‍රී හේමානන්ද මාවත ගාල්ල.